අපේ ස්වාමීන් වහන්ස මට කෙටියෙන් මේ මොහොතේ ඔබ වහන්සේට පැහැදිලි කර දෙන්න පුළුවන් නම් මේ මොහොත මේ අවස්ථාව හොඳින් වටහාගත් මිනිසෙක් හැටියට ස්වාමීන් වහන්ස අපිට කළ හැකි යහපත් කර්ම තවදුරටත් ඔබ වහන්සේට මේ මොහොතේ පැහැදිලි කර දෙන්න පුළුවන්ද අපේ පිරිත් සජ්ජායනා කිරීම ඒ වගේම යහපත් කුසල කර්මයන් හියදීම දැන් විශේෂයෙන් මේ වස්සාන සමය අපේ ස්වාමීන් වහන්ස මහා සංඝරත්නය වස් ආරාධනාවන් පිළි අරගෙන වස් වාසය කරන අවස්ථාව ඒ වගේම අපි නිවසේදී බුද්ධ වන්දනාව කරනවා බුදුරජාණන් වහන්සේ නිවසේ වැඩ සිටිනවා අපේ වස් ආරාධනාව පිළි අරගෙන නිවසේ වැඩ සිටිනවා කියන මේ බුද්ධ සංඥාව හිතේ වර්ධනය කරගෙන අපිට බුද්ධානුස්සතිය වඩන්න පුළුවන් අපූරු සමයක් අපේ ස්වාමීන් වහන්ස ඒ කාරණයත් අපිට කෙටියෙන් හෝ පැහැදිලි කර දෙනවා නම් විරාමයට යන්නට කලින් අපේ ස්වාමීන් වහන්ස ඒ කියන්නේ විශේෂයෙන්ම රෝගාබාධ වලින් ආරක්ෂාව ගන්නට තියෙන කර්ම ලෙස අපිට හමු වෙන දේවල් තමයි පළවෙනි එකක් තමයි අපේ කය වෙහෙසලා අනිත් අයට උදව් කිරීම දැන් රෝහිණිය කරපු එකේ මතකද දැන් උදව්නේ කරේ සංඝයාට උපස්ථානනේ කරේ ඒතර විශේෂයෙන් ඒක හැමත බලපාන කර්මයක් හැමත බලපාන කර්මයක් ඉතින් ඒ වගේම බිහිත් ඖෂධ ආදිය නියමත නැවත පූජා කරනවා නම් බුද්ධ පූජාවට වෙන්න පුළුවන් මහා සංඝරත්නයට වෙන්න පුළුවන් ඒ වගේම අපිට මුදල් වලින් අපේ රෝහල් වලට ආදිර ආධාර කරන්නට පුළුවන් නම් ඒ ළඩ වෙච්ච අයට උදව් කරන්න පුළුවන් නම් ඒ නිරෝගී කමට උපකාර වෙන දේවල් අපි සිද්ධ කරනකොට අන්න ඒක අපේ ජීවිතයට නිරෝගීමත් වෙන්න බලපානවා. දැන් ඔය සමහර වෙන බෞද්ධ නිකායක තියෙන කතාවක් තියෙනවා. ඒක මේ ථේරවාදයේ තියෙන කතාවක් නෙවෙයි. නමුත් ඒක හරි ලස්සනයි. ලොකු ස්වාමීන් වහන්සේට පේනවා අභිඥාවෙන්, ඒ කියන්නේ විශේෂ හැකියාවකින් පොඩි ස්වාමීන් වහන්සේ ජීවිතයේ දැන් දවස් කීපයකින් මේ යන්නට තියෙනවා කියලා උන්වහන්සේට පේනවා. දැන් මේ පොඩි ස්වාමීන් වහන්සේ ගියාම අනිවාර්යෙන් දැන් මිය ආ යුතුයි උන්වහන්සේගේ නුවණට ඒක වැටහෙනවා. ඊට පස්සේ ගිහිල්ලා එන පරිස්සමෙන් යන්න කියලා අවවාදයකුත් දීලා ගිහිල්ලා හැබැයි පොඩි සායනාසේ ආපු වෙනවා. ඒ ආපු වෙලාවේ ලොකු සායනාසේ බලනවා ඇයි මගේ දර්ශනය වෙනස් වුනේ? මම දැක්කනේ මොහොම උනාසේ මැරෙන්නට ඕනේ කියලා. එතකොට ඒ වෙලාවේදී අහනවා මොකක් හරි නම යනකොට මොන හරි කුසලයක් කරාද? එතකොට කියනවා අවු ස්වාමීනි මම යනකොට වක්කඩේක තිබුණා මේ කඩන් ගිහිලා කූඹි ටිකක් ගහගෙන යනවා. මම පොඩ්ඩක් උදව් කරලා ඒ කූඹි ටික බේරුවා. ඒ અભේදානයේ කර්මය නිසා ඒ එන්න තිබිච්ච උපඝාතක අකුසල කර්මය නිසා ඒ අකුසල කර්මයෙන් වළක්ුණා. එනිසා එන්නුන හැසෙට ජීවත් වෙන්නට පුළුවන්. මේ විදිහට ප්‍රතිවිරුද්ධ අභේදහණයදීන කුඩා සතුන් බේරීම, මරණයේ සතුන් බේරා ගැනීම වගේ කර්ම කරනකොට විශේෂයෙන් අපේ ජීවිතවලට ආශිර්වාද ලැබෙනවා. ඊළඟට හොඳම එක බලන්න. දීඝායු කුමාරිට පව අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ණಂತಿ ආයුවන්ව සුඛං බලං. නිතර වැඩිහිටියන්ට, සීලවන්තයන්ට, ගුණවන්තයන්ට ත්‍රිවිධ රත්නයේ වන්දනාමාන කරනවා නම් ගරු බුහුමං කරනවා නම් මොනවද වෙන්නේ? ආයුෂ, වර්ණය, සැපේ බලය. එතන විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ථේරවාද ශාසනයේ හැටියට ප්‍රතිසන්දියෙන් ලැබිච්ච ආයුෂය වර්ධනය කරන්න බෑ. මෙතන ආයු වර්ධනය කියලා කියන්නේ ප්‍රතිසන්දියේ ඉඳන් ලැබිච්ච ආයුෂය සම්පූර්ණ කරන්නට යම් බාධකයක් තියෙනවා නම් වෙන කර්මයක් නිසා වෙන රෝගයක් නිසා මොකක් හරි බාධකයක් තියෙනවා නම් ඒ බාධක දුරු කරවන්නට පුළුවන් මේ වන්දනාමාන ආදී සිද්ධ කිරීම තුළ. ඒ කියන්නේ සම්පූර්ණ ආයුෂය ගෙවන්නට පුළුවන්. අතු ආයුෂය වැඩි කරගන්නව නෙවෙයි. සම්පූර්ණ ආයුෂය ගෙවන්නට තියෙන බාධක නැති කරගන්නට පුළුවන්. ආයු, වර්ණ, ශරීර වර්ණය වැඩි වෙනවා, සැප, බලය, සැපේ වැඩි වෙනවා, බලය වැඩි වෙනවා. ඒ නිසා මේ වගේ වන්දනාමාන කිරීම, බෙහෙත් ඖෂධ පූජා කිරීම, රෝගීන්ට උපස්ථාන කිරීම ආදී අපිට සිද්ධ කරන්න පුළුවන්. අවසාන වශයෙන් කියන්න ඕන කරුණ තමයි ලෙඩ රෝගේ හැදිච්චාටත් වැඩගත්. රෝගේ හැදිච්ච කෙනා කොහොමද හිත පවත්වන්න ඕනේ කියලා බලන්න එපේ. එතකොට අපේ තියෙනවා අපේ ශාසනයේ කතා ප්‍රවෘත්තියක් සත්ත්ව විනාශය කියලා එකක්. යම් කාලයක සත්ත්ව විනාශ වෙන මිනිස්සු විනාශ වෙනකොට එක්ක දුර්භික්ෂයක් නිසා, එක්ක වසංගතයක් නිසා, එහෙම නැත්නම් යුද්ධ කෝලහල නිසා විනාශ වෙනවා. එතකොට ඒකෙදි යුද්ධ කෝලහලවලදී විනාශ වෙනකොට සත්ත්ව වැඩිපුර උපයන්නේ නිරේ කියනවා. මොකද එකිනෙකා කෙරෙහි වෛරයෙන් මැරෙන්නේ. දුර්භික්ෂයේදී මේ යනකොට බොහෝසෙන් උපදින්නේ പ്രേත ලෝකේ ආහාර ආශාවෙන් මැරෙන්නේ. හැබැයි වසංගතයකින් යනකොට බොහෝ දෙනා උපදිනවා කියන සුගතිය. හේතුව මොකද්ද? ඒ ලෙඩ රෝගේ හැදෙනකොට වේදනාව දැනෙනකොට අපිට හිතනවලු අනේ හතුරෙක්ටවත් මේ දේ වෙන්න එපා. අපි කියනවනේ සාමාන්‍යනේ හතුරෙක්ටවත් මේ රෝගේ හැදෙන්න එපා කියන මොකද්ද? කරුණාව ඇති වෙනවා. ඒ නිසා හොඳ අවස්ථාවක් අපිට කරුණාව ජනනය කරලා රෝගේ හැදිච්ච අයට, බියවෙච්ච අයට, මේ හැමෝටම අන්‍ය සත්වයෝ මේ රෝගයෙන් මිදෙත්වා නොසෑදෙත්වා කියලා අපිට කරුණාසිත මෛත්‍රීසිත වර්ධනය කර ගැනීමත් අපිට ඉතාම යහපත්. හදිස්සියේ හෝ අපිට මේ කරදරයකට මුහුණ දෙන්න වුණොත් සුගතිපරායන වෙන්නට පවා ඒක උපකාර වෙනවා. ඉතින් ඕක තමයි අපිට මේ වෙලාවේ කරගන්නට තියෙන යහපත් කර්ම ලෙස මට පේන්නේ. හොඳයි අපේ ස්වාමීන් වහන්සේ බෙහෙවින්ම පින් පළමු පැයට අදාළ අපේ සාකච්ඡාව මේ මොහොතේදී අවසන් වෙනවා. අපේ ස්වාමීන් වහන්සේ අවසරයි දෙවෙනි පැයදීත් මේ දහම් කාරණා ඔබ වහන්සේ සමග සාකච්ඡා කරන්නට මම අවසර ඉල්ලනවා. අපේ ස්වාමීන් වහන්සේ කොරෝනා වැනි මාරාන්තික රෝගයක් වැළඳුණාම
අපි බුදුදහමට අනුව කටයුතු කළ යුත්තේ කොයි ආකාරයෙන්ද අපේ ස්වාමීන් වහන්සේ? සර්වන් සරණයි ශාලිකා මැතිණිය. ඒකත් ඊටාම වැදගත්. ඒ කියන්නේ දැන් අපි කිව්වා මේ රෝගය හැදෙන්න පුළුවන් කර්ම විපාකයක් ලෙස. ඒ කියන්නේ කර්ම විපාකය නිසා රෝගියට ගොදුරු වෙනවා. එහෙම නැත්නම් අපේ නොසලකිලිකත්කම නිසා නැත්නම් ඒක ස්වභාවිකවම ක්‍රියාවලියක් නිසාත් අපිට ඒක හැදෙන්නත් පුළුවන්. වෙන කෙනෙක් ඇවිල්ලා බඩෙන් ගොදුරු කරවන්නත් පුළුවන්. එහෙමත් වෙන්න පුළුවන්. ඒ විදිහට ගත්තම වෙන කෙනෙක්ගේ නොසලකිලිකම නිසා වෙන්නත් පුළුවන්. ඉතින් මේ මොන ක්‍රමයෙන් ගත්තම දැන් හැදුනා කියන්නේ ඔබ හැදුනට පස්සේ අපිට දැන් ඕකේ හැදිච්ච ක්‍රමය ගැන හිත හිත ඉන්නවට වඩා හැදුනට පස්සේ අපි ඒකට මොන දින එක තමයි වැදගත් වෙන්නේ. එතකොට ඒකෙදි පළවෙනිම දේ තමයි අපි කලින් කිව්වා වගේ මේ රෝගය කියන එක ධර්මයේ හැටියට ඍතුජ රූපයක්. එහෙමනම් ඒකට මොන දෙන්නට අපිට අර චිත්තද කර්මජ ආහාරජ සහ අපේ තියෙන ඍතුජ රූප වලින් යම් බලපෑමක් කර යුතු වෙනවා. මොකද සාමාන්‍යයෙන් වෛද්‍යාත්මකව ගත්තත් මේක ඉබේ හොඳ වීමක් නේ. අපි ඒකට යම් යම් බෙහෙත් ආදී අනුභව කරලා ශරීරයෙන්ම තමයි මේ රෝගය එක්ක අපි දිනන්නේ මේ සටන. එහෙමනම් අපි ඒකට උපස්තම්මණය වෙන්නට පළවෙනි දේ තමයි ඊටා යහපත් සිතවිල්ලක් අපේ හිත තුළ ඇති කරගන්නට ඕනේ. පළවෙනි දේ. ඒ සිතවිලි ඇති කරගත්තම චිත්ත දූප යහපත් වෙලා අපේ කය සැහැල්ලු වෙලා කයට යහපත වෙලා යම් විදිහකට මේ රෝගයත් එක්ක සටන් කිරීමේ හැකියාවක් අපේ ඍතුජ කයට අපේ තේජෝ ධාතු නිසා හටගත් අපේ ඍතුජ කයට, ඒ කියන්නේ තේජෝ ධාතු නිසා හටගත්ත කියලා මම කියන්නේ මේ රූපවල ආරම්භය, ඒ කියන්නේ රූප හටගෙන තියෙන තේජෝ ධාතුන් කියන එක තමයි ධර්මයේ විස්තර වෙන්නේ. ඒ නිසා අපේ ඍතුජ කයටත් පුළුවන් වෙනවා මේක සටන් කරන්න. ඊළඟට එක තමයි අපි අදාළ ආහාර පාන සහ බෙහෙත් වෛද්‍යවරු නියම කරන ආහාර පාන බෙහෙත් ඒ වගේ මේ ඔක්සිජන් ආදී දේවල් අවශ්‍ය වෙලාවට අපි පාවිච්චි කරන්නට වෙනවා. මොකද ඒ බාහිරෙන් සියල්ලම සිතෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සියල්ලම කර්මයෙන් හොඳ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසානේ බුදුරයන් වහන්සේත් බෙහෙත් වැළඳුවේ නේද? බුදුරයන් වහන්සේත් බෙහෙත් වැළඳුවා. එතකොට ඒකෙන් කියවෙන්නේ උන්වහන්සේ වගේ ඊටාම උසස් ගණයේ සත්වයන්ට පවා ආධ්‍යාත්මයේ පරතරයට ගියපු සත්වයන්ට පවා සමහර ලාවට ඒවා සිද්ධ කරන්නට වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒවා අනුගමනය කරමින් බෙහෙත් ආදී අනුභවණය කරමින් පළවෙනි දේ තමයි හිත ශක්තිමත්ව පවත්වා ගැනීම. ඊට පස්සේ දෙවෙනි කරුණ තමයි යහපත් අර කර්ම සිද්ධ කිරීම වන්දනාමාන ආදී හැකිපමණින් ඒ ශරීරයට ලොකු වේසක් වෙන්නේ නැතුව ඒ වගේ යහපත් මට්ටමකින් පැවැත්වීම. ඉතින් අර කලින් මම කිව්වා වගේ අර කරුණාසිත ඇති කරගන්නට හොඳ අවස්ථාවක්. මේ වෙලාවේ අනිත් සත්වයන්ට මේක නොවන දේවල්. දැන් Tamanට මේකේ දුක තේරෙනවනේ. අපි සාමාන්‍යයෙන් කියන හතුරෙක්ටවත් හැදෙන්න එපා කියලා සාමාන්‍ය ව්‍යවහාරය කියනවා. අන්න හොඳ අවස්ථාව අපිට මේක ප්‍රගුණ කරන්න මේ සිතවිල්ල. මොකද හේතුව සත්ත්ව විනාශයේදී මම කලින් කිව්වා වගේ වසංගතයක් හැදිලා සත්වයෝ මිය යනකොට පොත්පත්වල දැක්වෙන්නේ බොහෝ සත්ත්වයේ උපදින්නේ සුගති ආත්ම භාවයේ. හේතුව මොකද? ඒ වෙලාවේදී ඇතිවෙනවලු සිතවිල්ලක් අනේ මේ දුක වෙන කිසිදු සත්වයකට ඇති නොවේවා. හතුරෙකුටවත් ඇති නොවේවා කියලා හිතවිල්ල ඇති වෙනවා. කරුණාසිත ඇති වෙනවා. මේ කරුණාසිත වර්ධනය වෙලා සමහරවිට දුකටපත් වෙනවා, අනේ අසරණ බවටපත් වෙනවා. නමුත් අර කරුණාසිත වර්ධනය වෙන මොකද හැම සත්‍යයම දුක් විඳිනවා දකින්න ඒක ලොකු වසංගතයක් වෙනවා කියන කියා. එතකොට ඒ නිසා මේකෙන් සුගති පරායන උප්පත්ති ලැබනවා කියලා පොත්පත්වල දැක්කේ. එතකොට එහෙමනම් අපිත් මේ අවස්ථාවේ අපේ ජීවිතේ ටිකක් අස්ථාවර භවකටපත් වෙනවා, රෝගිය වෙනඳුනාට පස්සේ නිශ්චයකට ගන්න බෑ. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේ කරුණාහිත පවත්න්නට ඕන. ඊළඟට කරුණ තමයි අපහසු දෙයක් මම කියන්නේ මේකට ශක්තිමත් මුහුණ දීමේ නුවණ වර්ධනය කරගන්නට ඕන. එතකොට අපි තේරුම් ගන්නට ඕනේ උපන්නා වූ සත්‍ය අනිවාර්යෙන්ම යනවා. ඒක රෝගේ නිසා මිය ගියේ නැත්තත් අපි දවසක අනිවාර්යෙන්ම යනවා. ඒක සෝක ස්වභාවයක්. ඒ නිසා මරණයට මුහුණ දීමේ හැකියාව අපි වර්ධනය කරගත යුතුයි. අපි ගොඩක් වෙලාවට ඉන්නේ වයසට ගිහිල්ලා මැරෙනකොට ඒක හිමින් සැරේ සිද්ධ වෙයි, අපි ඒකට මුහුණ දෙනවා කියන හිත අපි ඇති කරගන්නවා. ඒකත් හොඳයි, ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් අපි මතක තියාගන්න ඕනේ තරුණ කාලෙත් මිය යනවානේ, කුඩා කාලෙත් මිය යනවා, මව් කුසේදිත් මිය යනවා. ඒ නිසා මරණය කියන එකට මුහුණ දීමේ හැකියාව අපි වර්ධනය කරගන්න එක ඉතාම හොඳයි. ඒක ඇඟට ගුණයි. එතකොට අපිට මුහුණ දෙන්න පුළුවන් මේ මරණයට. ඒ නිසා මේ අවස්ථාවේදී මේ ජීවිතයේ තියෙන අස්ථිරභාවය අපිට තේරුම් ගන්න හොඳ අවස්ථාවක්. ඒ වගේම රූපයේ තියෙන අනාත්මය ඔන්න බලන්න. දැන් අපි කොච්චර කැමතිද බුදුරජාණන් වහන්සේ කියන අනාත්ම ලක්ෂණ සූත්‍රයේදී රූපං හි භික්ඛවේ අත්ත අභවිස්ස නැයිදං රූපං ආබාධාය සංවත්තේය. යම් හේකින් මේ රූපේ ආත්මයක් වුණා නම් මේ රූපේ ලෙඩ රෝග හැදෙන්නේ නැතුව පවත්ව ගන්න පුළුවන් වෙනවා. අපි කවුරුත් කැමති නෑ මේ රෝගය හදාගන්න. නමුත් ඒ රෝගේ එන්ට වුණොත්, ඇතුල් වුණොත් ශරීරයට අපේ ප්‍රතිශක්තිය දුර්වල නම් ඒක ජයගෙන අපි රෝගී වෙනවා. එහෙනම් මේක ස්වභාවික ක්‍රියාවලියක් වගේ අනාත්ම ධර්මතාවයක් මෙතන වැඩ කරන්නේ. මේ රූපය අනාත්මයි කියන එක තේරුම් ගන්නට පුළුවන්. ටිකක් අමාරුයි. ඒ වෙලාවේදී ගොඩාක් මිනිස්සුන්ගේ හිතවලට එනවා පවුල ගැන, ජීවිතය ගැන, අනාගතය ගැන, තමන්ගේ වගකීම් ගැන හිතවිලි එනවා. ඒක මම දන්නවා, ඒක සාධාරණයි. ඒක භික්ෂුවකටත් එනවා. නමුත් අපි දක්ෂ වෙන්නට ඕනේ. ඒක තමයි බෞද්ධයාගේ තියෙන වැදගත්කම. බෞද්ධ කියලා කියන්නේ බුදුන් සරණ ගියා කියන එකට. බුද්ධ සරණ ගියපු අය තමයි බෞද්ධ වෙන්නේ. එතකොට ඥානයෙන්නේ බුද්ධ කියන තැනට ආවේ ඥානය අවදි කරපු කෙනසහ බුද්ධ උන්වහන්සේගේ ශ්‍රාවකයොත්
එහෙනම් ඥානවන්ත වෙන්න ඕනේ. එහෙනම් මොනවද අපි රූපේ අනාත්මය, ජීවිතේ මරණයට නියත බව මේවා තේරුම් ගත යුතුයි. ඒ අතතරේ සිත යහපත් පවත්වා ගන්න එකෙන් මම කියන්නේ අනිවාර්යෙන් මේ යනවා කියලා සියල්ල අතහැරලා ඉන්න කියන එක නෙමෙයි. අපි ධනාත්මක හිත ඇති කරගන්නට ඕනේ. අපි ධනාත්මක හිත ඇති කරගන්නේ අර යහපත් සිතුවිලි, කරුණා සිතුවිලි ඇති කරගන්නේ රෝගයෙන් මිදෙන්නට. ඒ නිසා අපි හැමෝම කවුරුත් කැමති නෑ මැරෙන්නට. අප මම කලින් කිව්වේ ඒක මරණයට බියවිය යුතුයි. ඥානෙ මොකද ස්වාමිනහස සමාවන්න දැන් කවුරුත් වැඩිපුර හිතන්නේ නැති කාරණයක් තමයි අපේ ස්වාමිනහස දැන් අපි මිය යන පුද්ගලයෝ ප්‍රමාණය ගණන් කරනවා දිනපතා මෙච්චර 100 ගානයි 200යි නමුත් ඒහා සමානම පිරිසක් සුවපත් වෙනවා 3000කට ආසන පිරිසක් සුවපත් වෙලා රෝහල් වලින් එහෙම නැත්නම් නිවෙස් තුලම නිරෝධායනය වෙන පුද්ගලයෝ මේගොල්ලෝ ඔක්කොම සුවපත් වෙනවා අන්න ඒ වගේ ධනාත්මක සිතුවිලිත් ස්වාමිනහස අපි පැවැත්විය යුතුයි පැහැදිලියුම් ඒක ධනාත්මක සිතුවිලිත් පැවැත්විය යුතුයි අපි මේක සුව වෙනවා කියන තැන ඉන්නට ඕනේ සුව වෙනවා කියන තැන ඉන්නට ඕනේ සුව වෙනවා කියන තැන ඉඳලා මොකද හේතුව අපිට මේ සුවපත් භාවය ඕනේ බෞද්ධයන් වශයෙන් කොච්චර අමාරු වෙන මේ බුද්ධෝත්පාදේ ලැබුවද එහෙමනම් මේකෙන් මිදෙන්න කලින් යහපත් පුළුවන් තරම් ජීවත් වෙලා ආයුෂය වර්ධනය කරගෙන ආයුෂය ගත කරලා පුළුවන් තරම් යහපත් දේවල්නේ කරගත යුතු. ඒ නිසා අපි අය දැන් අපි කියවනේ බෙහෙත් පාවිච්චි කරන්න, හිත යහපත් පවත්වන්න, ඒ වගේ පිරිත් සජ්ජායනා කරන්න, හොඳ කර්ම කරන්න මේ කිව්වේ ඇයි? සුවපත් වෙන්නනේ. ඒ නිසා සුවපත් වීමේ අධ්‍යාසය තියෙන්නට ඕනේ. ඒක තමයි නම්බර් 1. සුවපත් වෙලා මම යහපත් තවත් ඊට වඩා උතුම් ලෙස ප්‍රතිපත්ති ධර්මයේ නියැලෙනවා. මගේ යුතුයකම් ටික ඉෂ්ට කරනවා පවුලට සමාජයට. නමුත් අපි හිත ඇතුලේ තියෙන්නට ඕනේ අපි බලාපොරොත්තු වෙන දේවල් මේ විදිහටම සිද්ධ වෙනවා කියලා එකකුත් නෑ. ඒක තමයි බෞද්ධයෙක්ගේ තියෙන වැදගත්කම. ඔහු ඒකටත් මුහුණ දෙනවා. අපි යුතුයකම් ඉෂ්ට කරන්නට කැප වෙනවා. පින් කරන්නට යහපත් දේවල් කරන්නට උත්සාහ කරන පුළුවන් තරම් ජීවිතය ආරක්ෂා කරගන්න උත්සාහ කරන පරිස්සම් වෙනවා. ලෙඩ රෝගේ හැදුනත් ඒකෙන් සුවපත් වෙන්නට උත්සාහ කරන හැබැයි කලින් කලට හෝ අපි මතක් කරගන්නට ඕනේ මේ රූපේ තියෙන අනාත්මය මරණයට නියත බව මිය යා හැකි බව කියන ඒවත් අපි වර්ධනය කරගත යුතුයි. එතකොට කෙනෙක් මේක හරිම ඒක හරි ෆයින් ටියුන් එකක්. ඒක හරි බැලන්ස් එකක් තියෙන්නට ඕනේ. ඒක අමාරුයි මම දන්නවා. දැන් ගොඩක් වෙලාවට මරණය ගැන හිතුවම මේ ඔක්කොම අමතක කරලා දාන්න. මේ එකක්වත් වැඩක් නැහැ කියලා කට්ටිය හිතනවා. අපි අරක් පැත්තටම යුතුයකම් ඉෂ්ට කරන්න ගියාම අර අමතක කරලා සම්පූර්ණයෙන් ඒක ඇලී ගලී වාසය කරන අන්ත දෙකකට අපි යන්නට පෙළඹෙනවා. නමුත් අපි මේ මැද මහවතේ ඉන්නට වෙනවා. දැන් උදාහරණයකට එක සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙක්ව හොරු අල්ලගත්තා. හොරු අල්ලගෙන මරන්න හැදුවා. උන්වහන්සේ කල්පනා කරනවා උන්වහන්සේ ආර්යයන් වහන්සේ කෙනෙක්. මගේ කටයුතු ඉවර නැහැ. ඒ නිසා මාව මැරුවොත් මට මේ අවස්ථාව ගිලිහි යනවා. ඒ නිසා කියනවා මට අභේදානය දෙන්න. මාව මරන්න එපා. ඉල්ලීමක් කරනවා. ඊට පස්සේ කියනවා හරි. ඊට පස්සේ උන්වහන්සේ කියනවා බැරි වෙලා හරි උපට්ටිය මාව මැරුවොත් මිනිස්සු කියයි හාමුදුරු කෙනෙක්ටවත් මේ පාරේ යන්න නැණි. එහෙනම් මිනිස්සු එක්කෙනෙක්වත් එන්නේ නැති වෙයි මේ පාරේ කියලා කිව්වා. ඊට පස්සේ කියනවා ආ කතාව ඇත්ත. ඒ නිසා ඔබ වහන්සේ නිදහස් වෙයි. හැබැයි කාට කියන්න එපා කියලා පොරොන්දු කරනවා පිට කරන්නේ. දැන් බලන්න මේ ආර්යයන් වහන්සේ කෙනෙක් මරණයට බිය වුණා. බිය වුණේ අර කලබල වෙලා නෙමෙයි. මැරුවා නම් ඒකටත් මුහුණ දෙයි. නමුත් උන්වහන්සේ ජීවිතේ වටිනාකම දැනගත්තා. ඒ නිසා අපි මේ දෙකටම මුහුණ අපි අපිට අවොයිඩ් කරගන්න බැරි අවස්ථාවවලදී අපිට මුහුණ දීමේ ශක්තියත් අපි ගාව තියෙන්නට ඕනේ. හැබැයි ඒකෙන් මිදිලා දීර්ඝායුෂ ජීවිත ලබන්නත් අපි උත්සාහවත් වෙන්න ඕනේ. ඒ නිසා තමයි මම කිව්වේ අපි මේ යහපත් ක්‍රියාවන් වල යෙදෙමින්ම හැබැයි ඒ කාලෙදී අවිනිශ්චිතභාවය කියලා එකක් තියෙනවානේ. දැන් සුව වෙලා මිනිස්සු ගොඩාක් ගියා වගේම මිය ගියා යත් ඉන්නවානේ. අපි මේ දෙපැත්තම හිතන්නට ඕනේ. සුව වෙච්ච ගොඩසර මම වැටෙනවා කියලා හිතන්නට ඕනේ. හැබැයි මේ යාමෙත් සම්භාවිතාවක් තියෙනවා. ඒ නිසා අපි ඒකටත් මුහුණ දීමට තරම් ශක්තියක් හිත තුළ වර්ධනය වෙන්නට ඕනේ. එතකොට තමයි අපි කිව්වේ අර කරුණා සහගත සිතිවිලි කුසල කර්මයන් සිද්ධ කිරීම තුළ බැරි වෙලා හරි අපි මේකෙන් අභව ප්‍රාප්ත වුණොත් අපේ ඊළඟ භවය අපි සුගති පරායන උත්පත්ති කරන පාර හදාගන්න. හැබැයි ඒකෙන් මම කියන්නේ රෝගිය වැළඳුනාම මැරෙනවමයි කියලා ඔක්කොම අතහැර ඉන්නවා කියන එක නෙවෙයි. හොඳින් මේක තේරුම් ගන්න. අපි හැමතිස්සෙම යහපත් මනස පවත්වාගෙන බෙහෙත් අරගෙන හොඳ කර්ම කරන්නේ රෝගින් සුවපත් වෙන්නටයි. ඒ අදිෂ්ඨානේ තියාගත යුතුයි. ඒතර විශේෂයෙන් මතක් කරන්නට ඕනේ නිතරම අර මැරෙන සංඛ්‍යාව බලලා ඒක කලබල වෙන එක නෙමෙයි අපි කරගත්තේ. අපි අර කිව්වා වගේ ඔබතුමිය කිව්වා වගේ නිරෝගී වෙච්ච සංඛ්‍යාව නැත්තම් ඒ හොඳ සෞඛ්‍ය පුරුදු ධර්ම ශ්‍රවණය මේ වගේ දේවල් තමයි ඒ කාර්ය අපි කළ යුතු වන්නේ. ගොඩාක් හොඳ අවස්ථාවක් භවනා කරන්නට, හිත දියුණු කරන්නට, කරුණාව වර්ධනය කරන්නට මේ හැම එකකින්ම අපි ජීවිතේ නගා සිටුවීමක් කරගන්නේ. හැබැයි අපි ඒ ඊටාම භයානක තත්වයට උනත් මුහුණ දීමේ ශක්තිය වර්ධනය කරගත්තා. ඒක තමයි බෞද්ධකම කියලා කියන්නේ. මේ දෙකටම අපි මුහුණ දෙන්නට ශක්තිය වර්ධනය කරගන්නවා. ඒක හොඳ අවස්ථාවක්. ඒ වගේ රෝගයකට මුහුණ දීපු වෙලාවක අපිට ඒක හිමින් සැරේ ඇති කරගන්නට පුළුවන් නම්